ලකී බියුටි ටිප් සමූහයට ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් බේසික්ම ස්කින් කෙයාර් රූටින් එකක් අද කියලා දෙන්න ලෑස්ති වෙන්නේ. උදේ නැගිට ගමන් ඔයාලට පුළුවන් ෆේස් වොෂ් එකක් පාවිච්චි කරලා මූණ සෝද ගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මූණ ක්ලෙන්ස් කරගන්න. ඊළඟට කරගන්න ඕනේ ටෝනර් කරන එක. ඊළඟට ඔයාලා ඇප්ලයි කරන මොයිස්චරයිසර් එක ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඔයා එළියට යන කෙනෙක් නම් ටිකක් වෙලා මොයිස්චරයිසර් එක ඇප්ලයි කරලා ඉඳලා සන් ප්‍රොටෙක්ෂන් ෆැක්ට් එක. ඒ කියන්නේ ඔයාලට ගැළපෙන සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට දවස ආරම්භ කරනකොට අපි කරනවා වගේම දවස අවසාන කරනකොටත් ඕගොල්ලොන්ට පුළුවන් ඔගොල්ලෝ ඔෆිස් යන කෙනෙක් නම් මේකප් දාපු කෙනෙක් නම් මේකප් රිමූවර් එකක් පාවිච්චි කරලා ඒ ඔක්කොම ටික හොඳට ඉවත් කරගන්න. ඊළඟට මූණ හොඳට පිරිසිදු කරගන්න ඕනේ ක්ලෙන්සර් එකක් පාවිච්චි කරලා. මේක ඩබල් ක්ලෙන්සින් මෙතඩ් එකට යනවා නම් ගොඩක් හොඳයි මේකප් පාවිච්චි කරපු කෙනෙක් නම්. එහෙම නැත්නම් gedara සාමාන්‍ය දෛනික ජීවිතයක් ගත කරන කෙනෙක්ට නම් මේකප් රිමූවර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ක්ලෙන්ස් එකකින් හරි ෆේස් වොෂ් එකකින් හරි මූණ පිරිසිදු කරගන්න පුළුවන්. ඉන් අනතුරුව කරගන්න ඕනේ ටෝනර් එක. ඊළඟට ඔයාලට පුළුවන් සීරම් එක ඇප්ලයි කරන්න. සමහර සීරම් වර්ග තියෙන ඇබ්සෝබ් වෙන්න පැය භාගයක් විතර තියන් ඉන්න ට්‍රීට්මන්ට් ටයිප් සීරම් තියෙනවා. එහෙම නැත්නම් සමහර සීරම් වර්ග තියෙනවා විනාඩි 5න් ඇබ්සෝබ් කරගන්න, ආයෙ වොෂ් කරලා අයින් කරන්න අවශ්‍ය නැති ඒවා. එහෙමත් නැත්නම් තවත් සීරම් වර්ග තියෙනවා, ඒ සීරම් එක ඇප්ලයි කරලා ෆුල් නයිට් එකම තියලා වොෂ් කරලා අයින් කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් ඕගොල්ලොන්ගේ සීරම් ටයිප් එක අනුව සීරම් එක ඇප්ලයි කරලා ඊළඟට මොයිස්චරයිස් එකක් ඇප්ලයි කරන්න. උදාහරණයක් විදිහට මම සාමාන්‍ය නයිට් සීරම් එකක් යූස් කරන්නේ හරිම කලාතුරකින්. ඉතින් මම ඇප්ලයි කරන්නේ මොයිස්චරයිසින් ජෙල් එක. ඉතින් ජෙල් එක ඇප්ලයි කරලා පෑ භාගයක් වගේ ඉඳලා තමයි නිින්දට යන්නේ. ඉතින් මීට අමතරව වීක්ලි කරන්න ඕන ස්කින් කෙයාර් රූටින්ස් තියෙනවා. මීට අමතරව තව ඩීප්ලි අපි කතා කරන්න ඕන ස්කින් කෙයාර් රූටින් තියෙනවා. අද මම කතා කරේ බේසික්ම ස්කින් කෙයාර් රූටින් එකක්. අපි ඉදිරියට තව වැඩිදුර තොරතුරු කතා කරමු. ලකී බියුටි ටිප්ස් YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා.